සුබ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල කොරෝනාව උදුරාගත් වැඩ කෙරෙන ජනතාවගේ දිනය නිහඬවම සැමරේ ඉතිහාසයේ පුරාම අප මුහුණ දුන් සහ ජයගත් අභියෝගවල සැබෑ උරුමකරුවන් වැඩ කරන ජනතාවයි ජනපති කියයි හතරවනදා සිට අටවනදා දක්වා වෙසක් සතිය ලෙස නම් කෙරේ නිවසටම වී වෙසක් සමරන්නයි මහා සංගරුවනින් ඉල්ලීමක් 21000කට වැඩි පිරිසක් PCR පරීක්ෂණයට මුහුණ දෙද්දී කොරෝනා රෝගීන් ගණන 665ක් වෙයි හතරවනදා අලුයම පහතෙක් මුළු දිවයිනටම ඇඳිරිය පොලිසියේ නිවාඩු ලබන 15වනදා දක්වා අවලංගුයි කුසියානු අගමැතිත් කොරෝනාවෙන් කෝහලේ දේශීය ප්‍රවෘත්ති ලෝපුරා වැඩ කරන ජනතාව ඉහළින් සමරන ජාත්‍යන්තර කම්කරු දිනය ආදායි රට මුහුණ දී ඇති COVID-19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම කරන වැඩ කරන ජනතාවට ගෞරවය සහ ආචාරය පුද කිරීමට මෙම ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා ලෝක මැයි දින ඉතිහාසය 1886 වර්ෂය දක්වා දිව යනවා ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ 40000ක පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය 8ක වැඩමුරයක් ඉල්ලමින් පෙළපාලි පැවැත්වුවා මෙක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධානය කළ වැඩවර්ජනයේ කඩාකප්පල් කිරීමට හාම්පුතුන් දරු උත්සාහයේදී ඒ මර්ධනය කිරීමට පැමිණි පිරිස හා ගැටුම් ඇති වුණා එහිදී පොලිසිය කළ වෙඩි තැබීමට විරෝධය පළ කරමින් චිකාගෝ නුවර මධ්‍යම චතුරස්‍රයේ යෝධ රැලියක් සංවිධානය කෙරුණා දිනකට පැය 8ක වැඩ ඉල්ලා චිකාගෝ නුවර පැවති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1886 මැයි පළමු වෙනිදා සිට ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරුණා ශ්‍රී ලංකාවේ මැයි දිනය මුලින්ම සැමරුවේ 1927 වර්ෂයේදී ඒ කම්කරු නායක ඒ.ඊ. කුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම මැයි රැලිය පවත්වා ඇත්තේ ඔහුගේම නායකත්වයෙන් 1933 වසරේදී එතැන් පටන් වසරක් පාසා මැයි දින සැමරුම් පැවැත්වූ අතර මෙවර පැවැත්වෙන්නේ 134 වෙනි මැයි දින සැමරුමයි ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන්නේ ඉතිහාසයේ පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝමයක් පවතින බවයි එම සෑම අවස්ථාවකදීම ඍජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ රටේ වැඩ කරන ජනතාවයි අතීතයේ සියලු දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප COVID-19 ද නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවකේ එකමුතුව ශක්තිය සහ විප්ලවීය ගුණය ලෝකයේ හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෝක වසංගත තත්ත්වයේ හේතුවෙන් ඒ සමස්ත ලෝක කම්කරු ප්‍රජාවට මෙවර අහිමිව තිබෙනවා කෙසේ වුවද වඩා යහපත් හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් තුල ඇති අචල අදිෂ්ඨානය නොබිනස්ව පවතිනු ඇති බවයි ජනාධිපතිතුමා සිහිපත් කරන්නේ රජයේ කුමන අසීරු තත්ත්වයන් හමු වේවද රටේ ශ්‍රමිකයන්ගේ චන ජීවිත අඩාල කර නැති බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා වසංගතයේ පාලනය කරමින් නිෂ්පාදන හා සේවා අංශ යවත් කාලීන කර වැඩ කරන ජනතාවගේ ජීවන අවස්ථා සුරක්ෂිත කරන බවද එම පණිවුඩෙන් අවධාරණය කර තිබෙනවා පසුගිය වසරේ මැයි දින සැමරුමට බ්ලේච්ච ත්‍රස්ත ප්‍රහාර නිසා සීමා පැනගුණා අප එම බ්ලේච්ඡත් පිට තිත තැබුවද අනපේක්ෂිත ලෝක වසංගතයේ හමුවේ මෙවරද මැයි දින සැමරුම් උත්සව සහ පෙළපාලි පැවැත්වෙන්නේ නැහැ එසේ වුවද සාධාරණ අයිතීන් උදෙසා කරන අරගලය ශක්තිමත් කළ යුතු බවයි ජනාධිපතිතුමා ජාත්‍යන්තර කම්කරු දින පණිවුඩෙන් අවධාරණය කරන්නේ මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද දිනේ සුපුරුදු ක්‍රියාකාරකම් වලින් බැහැර වුවද සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් කොරෝනා වසංගතයේ දුරලීමට සටන් වදින වැඩ කරන ජනතාවට ධෛර්යය හා සහාය දීම තුලින් අපගේ ශක්තිය සහ එකමුතුකම ප්‍රදර්ශනය කළ හැකි බවයි වැඩ කරන ජනතාවගේ ශක්තිය ගොනු කරමින් ලොබ දරුණුත්ම ත්‍රස්තවාදයේ සමග සටන් වැද ජයගත් අප කොරෝනා වැනි ප්‍රශ්න හමුවේ දන නමන්නේ නැති බවයි අග්‍රාමාත්‍යවරයා පින්වා දෙන්නේ එවින්ම අතීතයට දොස් නගමින්
केंद्रीय कैमर्ड अपने सिरित नोबल बाव पिन पादे ने आक्रामक तिबरिया वैदकरण जनता व समग्र वैदकर लबाकत पन्नरे अपसातु बाव सिही पत करने बा मेरठ कोरोना आसादित्यान के संख्या व हाईसे हैटर पहाड़क्वा इहलोगोस ऐतिबाव साउंके अंश पावसन बा विसी एकदहास कटे अधिक पीसीआर परीक्षण संख्या वक मेवन बिटे सिद्ध कर ऐतिबाव साउंक सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जासिंग महता प्रकाश कला कोरोना रोगेन पांसी हतर दिनकु रोहाल वल प्रतिकार लभमीन सिटिनवा एक सियासू हाथ दिनकु वैद्य अधीक्षण यटते सिटिन बवाई सौख्यांश प्रकाश कले संपूर्ण सुय लबा रोहाल वलिन पिटवगिय संख्या 154 आक ඊයේ දිනය තුල COVID-19 ආසාදිතින් 16ක් හමු වෙලා තියෙනවා මේ 16න් 9 දෙනෙක් නාවික හමුදා බටයින් වැඩි වශයෙන්ම වැලිසර කඳවුරේ අය සුදුවැල්ල ප්‍රදේශයේ ආශ්‍රිත 5 දෙනෙක් නිරෝධායන කඳවුර දි හමු වෙලා තියෙනවා සෑහෙන කාලයක් නිරෝධායන කඳවුරේ සිටි අය දාබරේ මාවත හමු වූ රෝගියා සමග සම්බන්ධකම් පරිශකයෙක් හැටියට රෝගියෙක් හමු වෙලා තියෙනවා ඔහු සිටින්නේ දාබරේ මාවතේ නෙවෙයි වෙනත් ප්‍රදේශයක ඒ අසල එම රෝගියා සහ ඒ වගේම තවත් නිරෝධායන මධ්‍යස්ථානයක රෝගියෙක් හමු වෙලා තියෙනවා ඉතින් මේ අනුව 665ක් වශයෙන් රෝගීන්ගේ සංඛ්‍යාව සඳහන් කරන්න පුළුවන් මේ වන විට PCR පරීක්ෂණ 21000කට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා මේ 21000කට අධික PCR පරීක්ෂණ සංඛ්‍යාවෙන් තමයි ආසාදිතින් 600 ගණන හමු වෙලා තියෙන්නේ එතකොට සාමාන්‍යයෙන් 3ක් පමණ තමයි ආසාදිතින් වශයෙන් හමුවන්නේ උදෙක් ඒ PCR පරීක්ෂණ සඳහා යොමු කරනව නෙවෙයි අපිට ඉලක්කගත විදිහට තමයි කරන්නේ ඉලක්කගත ලෙස නැතුව කරා නම් එහෙම මේක මීට වැඩි ඉතාම අඩු ප්‍රතිශතයක් බවට පත් වෙන ඒ නිසා මේ සමාජයේ COVID-19 විස බීජ විශාල වශයෙන් පැතිර නොමැති බව තමයි අපිට මේ අනුව කියන්න පුළුවන් වන්නේ හෝමාගම රෝහල කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම ඊයේ සිට ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා මෙතෙක් එම රෝහල ක්‍රියාත්මක කෙරුණේ කොරෝනා බවට සැකසහිත පිරිස් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම සඳහායි හෝමාගම මූලික රෝහල මේ දක්වා අපි පවත්වා ගත්තේ කොවිඩ් ආසාදිතයන් ලෙස සැක ගන්න අය ප්‍රතිකාර කිරීමට නමුත් ඊයේ දිනේ ඉඳලා මේක කොවිඩ්-19 ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරා. ඒ අනුව දැනට 18 දිනක් පමණ එම රෝහලේ නවත්වන්න සිටිනවා. මුලදී සූදානම් කිරීම සඳහා කොවිඩ්-19 සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් ආරම්භ කළා. කාර්ය මණ්ඩලයේ යම් කිසි විදිහට පුහුණුවක් ලැබලා යටිතල පහසුකම් අවශ්‍ය පරිදි සූදානම් කළා. යම් කිසි තත්වයකට ආවම ඒව කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන බවට පත් කිරීම. ඉතින් මේක අපිට සාර්ථක අත්දැකීමක් බවට පත් වෙලා තියෙනවා මම හිතන්නේ. ඒක ශ්‍රී ලංකාවේ අපි ශ්‍රී ලංකාවේම ඇති කරගන්නා විවිධ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයන් හැටියට හඳුන්වන්නට පුළුවන්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණු 20 වන කොරෝනා ආසාදිත පුද්ගලයා පූර්ණ සුවය ලබා යලි නිවස වෙත පැමිණියා. ඉන්දුනීසියාවේ සංචාරයකට සහභාගී වී පුත්තලම තල්මල්යාය අල්කාසිම් සිටි ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පසුගියදා බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණා. ඔහුගේ වැඩිමහල් පුත්‍රයාටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්눔 කිරීමත් සමග කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒ අනුව වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණා. එහි ප්‍රතිකාර ලැබූ මෙම පුද්ගලයා පූර්ණ සුවය ලබා ඊයේ රාත්‍රියේ සිය නිවස වෙත පැමිණියා. රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් හට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු අග්‍රාමාත්‍ය ධුරේ తాවකාලිකව කටයුතු කිරීම සඳහා පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසෝගේ නම යෝජනා වී තිබෙනවා. රුසියාව තුළ මේ වන විට වාර්තා වන COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1073ක්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මේ වන විට ලොව පුරා 33,8,503 දෙනෙකු ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව මිලියන 1 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 234,112ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,95,000 ඉක්මවා ගියේ ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් 30,829 යත් සමගින්. ඊයේ දිනේදී පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා ගොස් තිබෙනවා. වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 240,000කට ආසන්න වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ රටින් වාර්තා වූ 268 මරණ සංඛ්‍යාව ගත වූ කාලය තුළ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව ලෙසයි සඳහන් වන්නේ.
ලෝක කම්කරු දිනයේ වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉතාලිය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ ඒ රට වෙසෙන දෙස් විදෙස් සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සුබ සාධනය වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇති හේයින් තම මව් රටට යෑමට කිසිවෙකු හදිසි නොවන ලෙසයි ඉතාලි කම්කරු අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ කොරෝනා වසංගතය නිසා ඉතාලියේ ජීවිත 27000 කට පමණ මේ මොහොත වන විට ජීවිත අහිමි වෙලා තිබෙනවා එවැනි තත්ත්වයක් තුළ ඉතාලියේ කිසිසේත්ම කම්කරු උත්සවයක් සැමරීමට කිසිසේත්ම සූදානමක් නැති බවයි ඉතාලිය තුළ ජීවත් වෙන සියලුම පුරවැසියන්ට ඉතාලිය තුළ ජීවත් වීමේදී ඔවුන්ට කිසිලුත්ම අනිහිත බියක් ඇති කරගත යුතු නැහැ තමුන්ගේ මව් රටවල් වලට යෑමට ඉතාලිය තුළ දැනට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය ඒ වගේම ඔවුන්ගේ නිරෝධායන කටයුතු ඉතාමත් පුළුල් කරලා තියෙනවා බ්‍රිතාන්‍ය මේ වන විට වසංගතයේ උච්චතම අවස්ථාව පසු කර ඇතැයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා සුවය ලැබීමේ අනතුරුව පැවැත් වූ ප්‍රථම මාධ්‍ය හමු අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා මෙතර ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් COVID-19 ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ලෝක බලවතුන් සහ ජාත්‍යන්තර ප්‍රජාව බෙදී සිටීම පිළිබඳව සිය කනස්සල්ල පළ කළා දුප්පත් රටවලට COVID-19 වෛරසයට එරෙහි සටනේදී ප්‍රමාණවත් සහනයක් නොලැබෙන බවයි ඔහු කියා සිටියේ ජගත් සංවිධාන මහලේකම්වරයා මේ බව සඳහන් කළේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය මුල් කරගෙන චීනයට එරෙහිව නගන චෝදනා උත්සන්න වෙමින් පවතින අවස්ථාවකදී මේවන විට මුළු දිවයිනටම බලපෑත් වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා ඇඳිරි නීතිය කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවටගත් පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාල සීමාව මැයි 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා නිරෝධායන ඇඳිරි නීතිය මේවන විට ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව කිසිවෙකුට යාමට හැකිවන්නේ නැහැ යාමට හැකිවන්නේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවලට ඔවුන්ගේ නිල හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පමණයි අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ යම් යම් ආයතන වෙත නිකුත් කර තිබූ බලපත්‍ර අලුතින් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ එය මැයි 31 දක්වා වළංගු වෙනවා ඇඳිරි නීති කාලය තුළ විශේෂයෙන්ම සතියන්තේ විවිධ ආකාරයේ කණ්ඩායම් එකතු වී මේ වගේම උත්සව සංවිධානය කිරීම වෙනත් ක්‍රීඩා උත්සව පිළිබඳ යම් ප්‍රදේශවලින් තොරතුරු ලැබී තිබෙනවා ඒ පිළිබඳ වැටලීම් කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා කිසිම ආකාරයක මහජනතාව සමූහ වශයෙන් එකතු වන කිසිම ක්‍රියාවක යෙදීම සපුරා තහනම් වෙනවා ඇඳිරි නීතිය පන උදා සිට මේ දක්වා කාලය තුළ 42810ක් පුද්ගලයන් අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ වගේම වාහන 11078ක් අත්අඩංගුවටගෙන තිබෙනවා අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24 කාලය තුළ පුද්ගලයන් 709ක් අත්අඩංගුවටගෙන තිබෙනවා වාහන 218ක් පොලිස් භාරයටගෙන තිබෙනවා COVID-19 මැඩලීමේ ව්‍යාපෘතියට පොලිස් නිලධාරීන් සියලු දෙනාගේ දායකත්වය ඇතිකිරීම පිණිස පොලිස් නිලධාරීන්ගේ නිවාඩු තවදුරටත් අවලංගු කර තිබෙනවා ලබන 15 වෙනිදා දක්වා අඛණ්ඩව මෙම මෙහෙයුම් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කරනවා නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට ගැනීමට සහ අධිකාරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා නිරෝධායන නීති උල්ලංඝනය කළ නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු 7 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත් හේන අඹගමුව සංචාරක හෝටලයක මත්පැන් පානය කර සුදු ක්‍රීඩාවේදී සිටි අවස්ථාවේ සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගනුනේ. රුපියල් 62000ක් සහ මත්පැන් බෝතල් කිහිපයක්ද පොලිසිය සොයාගත්තා. සභාපතිවරයාගේ පෞද්ගලික ජීප් රථය සහ ඔහුගේ හිතවතුන් පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගෙනුණා. නාවලපිටිය නගර සභාවේ බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි. වැලිපැන්න මඩවල ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම්යක් සමග මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පොලිසිය සොයාගත්තා. සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. නිවස කුලේ පදන මත ලබා ගනිමින් අලුත්ගම, මතුගම, බුලත්සිංහල, බෙන්තර සහ පානදුර යන ප්‍රදේශවලට හෙරොයින් බෙදා හැරීම සිදු කර ඇති බවයි හෙළිව ඇත්තේ. මෙතර කන්තලේ වනජීවී කාර්යාලයේ නිර්ධාරින් සෝමවතිය රක්ෂිතයේ සිදුකර වැටලීමකදී ගිනි අවි දෙකක් පුපුරන ද්‍රව්‍ය සහ ගොනමස් තොගයක් සමග සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. යුද හමුදා විශේෂ කාර්ය බලකායද මෙම වැටලීමට සහාය ලබා දුන්නා. එළඹෙන 4වනදා සිට 8වනදා දක්වා ජාතික වෙසක් සතිය බුද්ධ ශාසන අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර ජාතික වෙසක් උත්සවය හොරණ ගෝනපොළ ඔලබඩුව රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. කෙසේ වුවද පවත්නා තත්ත්වයේ හමුවේ ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් වෙසක් උත්සවය පැවැත්වෙනු ඇත.
වාර්ෂිකව රාජ්‍ය වෙසක් උත්සවයේ දිවයිනේ ප්‍රධානතම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සෛනිකායක ගරුතර මහානායක මහින්පාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් එවැගේම අතිකර ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් සෑම වර්ෂයකම පවත්වනවා. නමුත් මේ වන විට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් වල පැතිර ගිහිල්ලා තියෙන COVID-19 වසංගතයේ ලංකාවට බලපෑම් කරලා තියෙන හේතුවෙන් සුපුරුදු පරිදි අපිට වෙසක් උත්සවයේ සත්කාර සම්බන්ධයෙන් කරන්න පුළුවන්කම ලැබිලා නැහැ. විශේෂයෙන්ම රෝගී පාලනය කිරීම සඳහා රජයේ ගෙන යන සාධනීය වැඩපිළිවෙල හේතුවෙන් මෙවර වෙසක් උත්සවයේ ජන ජීවිතයේ නගා සිටීම උදෙසා කායික මෙන්ම මානසිකව සමාජ පරිවර්තනයක් ඇති වන ආකාරයෙන් මහජන ඒකරාශි කිරීමකින් තොරව ජනමාධ්‍ය උත්සවයේ සංවිධානය කිරීමල තමයි සමස්ත ලංකා ශාසන ආරස බලමණ්ඩලයේ ප්‍රදේශ පරිදි බුදු ශාසන සංස්කෘතික හා ආගමික අමාත්‍යාංශයෙන් මගින් කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන් මෙවර විසක් පෙරසදානයේ තේමාව හැටියට ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන් ධනං කියන බුදු වදන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම විසක් උන් පොහෝ දින දානශීල භාවනා වැඩසටහනට මුල් දෙමින් බෞද්ධ ජනතාවට තමගේ නිවෙස්වල සිටම සීල සමාධි සඳහා සහභාගී වන හැකිවන ආකාරයෙන් පෙරසදාන සංවිධානය කරලා තියෙනවා. බෙවර සම්බුදු තෙමඟුල නිවසේ සිටම සමරන ලෙසට මහා සංඝරත්නය බෞද්ධ සදහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී බෞද්ධ පින්නතුන් පන්සල් වලට පූජනීය ස්ථාන වලට ඒකරාශී වීමෙන් තොරව තම නිවෙස්වල රැඳී සිටීමෙන් ඒ සැරසිලි කටයුතු බෞද්ධ ධර්මානුකූලව ඒ සිදු කරන වතාවත් ආදී පූජා චාරිත්‍රිෂ්ඨ කිරීම වගේම තමන්ගේ ඒ ප්‍රතිපත්ති ගරුකව කටයුතු කිරීම ආදී සිද්ධ කරන හැටියට විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වාර්ෂිකව අස්කිරි මල්ලතු මහා විහාර මගින් සිද්ධ කරන උපසම්පදා පූජෝත්සව කටයුතුත් මෙම වසරේ කාල නිශ්චිත කරගන්නට බැරිව ඒ කල් දැමීමට සිදු වී තිබෙන බවත් මේ අවස්ථාවේදී අපි සිහිපත් කරන්නට කැමැති. විද්‍යුත් තාලිකා මගින් විසක් උත්සවය මුල් කරගෙන ඒ පොහොය දිනවල ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ආදිය පැවැත්වීමට තීරණය කර තිබෙනවා. වෙනත් වර්ෂවල වගේ ඒ තොරණ ආදිය දන් සැල්ල ආදී සිද්ධ කිරීමට අපහසු නිසා ඒ තමන්ට යමක් පරිත්‍යාග චේතනාවෙන් සිද්ධ කරගන්න පුළුවන් නම් ඒවා මේ කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ඒ පිරිසට පරිත්‍යාග වශයෙන් ලබා දීමට පියවර ගැනීමත් සුදුසුයි කියන කාරණය මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා. මෙවර විසක්සවය ශ්‍රී ලංකාව පුරාමත්ම ඉතාමත් උසස් විදියට පවත්වන්නට අතිගරු ජනාධිපතිතුමා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි අගමැතිතුමාත් සම්බන්ධව සිද්ධ කරන්නට හිටියත් පැමිණිච්ච මේ විසනකාරී ස්වභාවය මේ කොරෝනා උගදුර නිසා ඒ වැඩසටහන් වෙනස් කළා. බෞද්ධ මහජනතාවට තම තමන්ගේ නිවෙස්වල ඉඳගෙනම ඒ ආගමික වතාවත් සිද්ධ කරන්නට සාකච්ඡා කළා. ඒ විධිවිධාන පනවල තිබෙන්නේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමත් සමග ලැබෙන වාසිය ජනතාවට ඍජුවම ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඛනිජ තෙල් මිලේ අඩුවීමක් ලෝක වෙළඳපොළේ තිබෙනවා. එක පැත්තකින් මේ මිල අඩුණත් තව පැත්තකින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගැටලු දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ඩොලර් එකේ මිල ඉහළ යෑම. ඒ වගේම ඉන්ධන පාවිච්චියේ අඩුකම. රජයට ලැබෙන ආදායම එතනින් අඩුවක් තියෙනවා. කෙසේ වෙතත් මේ ලැබෙන යම් ආදායමක් තිබෙනවා නම් අපි අනිවාර්යයෙන් මේක ජනතාවට ඍජුව ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මෙම සහනය අපි වෙනත් සමාගමකට ගන්න ඉඩ තියන්නේ නැහැ. ඒ පිළිබඳවත් යම් මතයක් යනවා. IOC අය මේ සහනය ලබා ගන්නවා කියලා සඳහා අතිරේක බද්දක් පනවලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් IOC සමාගමටත් එම මුදල මහා භාණ්ඩාගාරයට ගැනීම සිදු කරනවා. ඒ මගින් ජනතාවට ඔබ දැන් දැනටමත් දන්නවා රජයට විශාල මුදලක් වැය කරන්න වෙලා තිබෙනවා. මේ කොරෝනා උවදුරෙන් මිදීම සඳහා රුපියල් 5000 ගානේ සහන දීම තවමත් අවසන් වෙලා නැහැ. ඉන්ධනය වලදී ලැබෙන යම් ඉතිරියක් තියෙනවා නම් ඒ සියල්ල ජනතාවට ඍජුව ලබා දෙන වැඩපිළිවෙලකට අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. විපක්ෂය චෝදනා කරනවා උතුමා කියන්නේ 5000 දෙන්න ඕනේ. නමුත් විපක්ෂය කියන්නේ 25000 දෙන්න ඕනේ. ඒකියාව තියෙනවා
संपूर्ण बुरुवा एक्साजाति पक्षे सह जनता जनता मुलाकर प्रबंध अपने विदेशाधार विधियट मेवन तेक् मूल्यमे वशे मुदल लभिलो मे लबादे महाभांडागारे तिबेन मुदल इंधन सह वलिन लभेन बधु एतुलु सियलु जनता लभेन बधु एवगेम रजे मुदल युदोल तमाय मे सहन लबादी मे कटुत्त सिद्ध करन्न अपित कमति 50000ක් උනත් දෙන්න සල්ලි හැම කොහේ හරි රටකින් ලැබිලා තියෙනවා නම් අනිවාර්යෙන් මේක ජනතාව වෙත ලබා දෙන්න අපි පසුබට වෙන්නේ නැtei කියන එකත් පැහැදිලිව කියන්න කැමතියි. විදුලි බල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. විදුලි බල මණ්ඩලය බිල් නිකුත් කිරීමේදී යම් අතපසුවීමක් සිදු වෙලා තිබෙනවා. මේ මාස කීපයක එකතු කළා බිල යැවීම තුල වැඩි ගණනක් ඒ අයට ගෙවන්න එන බව මට පැමිණිලා ලැබිලා තියෙනවා. මම ඒක වහාම නිවැරදි කරන්න කියලා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා. ඒ නිසා අපේ පාරිභෝගිකයන්ගෙන් අපි ඉල්ලා හිටින්නේ ඔබ විදුලි බිල කොහොමඩක් ගෙවන්න වෙන නිසා ඔබ ගෙවනවා නම් පසුගිය මාසේ ගෙවපු ගාණ දැන්ට ගෙවන්න. බිල කීයද වුණත් කමක් නැහැ. අපි නිවැරදි බිල් ඊළඟට සකස් කරලා එවනවා. ඒ වගේම අපි කාටවත් බල කරන්නේ නැහැ. අපි ඉල්ලීමක් කරනවා පුළුවන් පුළුවන් වෙලාවට මේවා ගෙවල තියන්න ඔක්කොම තියාගන්න කියලා කෙසේ වෙතත් විදුලි කපාදු කිරීමක් නැත්නම් එයාගේ විසන්දි කිරීමක් කරන්න අපේ බලාපොරොත්තුවකුත් නැහැ. අපි අපේ පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන් සහනය ලබා දෙනවා. හැබැයි විදුලි බල මණ්ඩලයටත් මූල්‍ය අවශ්‍යතාවයක් තියෙන බව වටහාගෙන ඔබත් කොයිම වෙලාවක හෝ මේක ගෙවන්න තියෙන බව පිළි අරගෙන කටයුතු කරොත් වඩා හොඳයි කියලා තමයි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් වසා තමා ඇති කර්මාන්තශාලා සේවකයන් මෙන්ම රැකියා ගැටළු වලට මුහුණ දීමට සිදුව ඇති පිරිසට ගැටළු ඉදිරිපත් කිරීමට වෙබ් පිටුවක් හඳුන්වා දී තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව මෙසඳහා මැදිහත්ව ක්‍රියා කරන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. නිදාස් වෙනද කලාප තුලත් ඉම් පිටතත් බොහෝ කර්මාන්ත ශාලා මේ වන විට වසා දමා තිබෙනවා. නමුත් ඒ වසා දමා තිබෙන කර්මාන්ත ශාලා වල සේවකයන් ඉවත් කිරීම හා වැටුප් නොගෙවීම හෝ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවලා තියෙන ගැටලු පිළිබඳ ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයට විශේෂයෙන් දැනුම් දුන්නා. ඒ සඳහා දැන් යම්කිසි අපේ රටේ වැඩ කරන පන්තියේ ආරක්ෂා කරන යම්කිසි පාර්ශ්වයකට තමන්ගේ රැකියාව ජීවනෝපාය පිළිබඳ මතුවලා තියෙන ගැටලු පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ වෙබ් පිටුවකට තමන්ගේ දුක්ඛ දෝමනස්සේ ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලස්සලා තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව වැඩ කරන ජනතාවගේ පැත්තේ හිටගෙන දෙන්න පුළුවන් සහන සැලැස්වීම සඳහා මැදිහත් වෙන්න ක්‍රියා කරන බව දැනුම් දෙන්නට කැමැති. බස්නාහිර පළාත මෙන්ම යාපනය හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර සහ දකුණු යන පළාත්වලත් මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලත් වෙරළපඩු ප්‍රදේශාශ්‍රිතව පෙරවරු කාලයේදී වැසි ඇතිවීමේ තත්ත්වයක් පැවතුණා. මේ අතර මින්නේරිය සමගිපුර හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස රැසකට හානි සිදු වුණා. එමෙන්ම මාර්ග හා නිවාස කිහිපයක් මතට ගස් කඩා වැටි ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මින්නේරිය පුරාණ දේවාලය ප්‍රදේශයේ නිවසක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේට වරකාව ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් අත්‍යවශ්‍ය සේවා සපයන වාහනවලට එම මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වුණා. අවට තිබූ විදුලි හා දුරකථන රැහෙන් පද්ධතියටද හානි සිදුව තිබෙනවා. මෙම ගස කපා ඉවත් කිරීමට පස්භාගයේ කෝරළේ ප්‍රාදේශීය සභාව කටයුතු කළා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.